ගැහණු පිරිමි ඕනම කෙනෙකුගේ මුහුණ බලලා ඒ කෙනා කොයි වගේද කියලා අනිවාර්යෙන් කියන්න පුළුවන් කියලා අපි දන්නවා. මුහුණ කියන්නේ ගැහණියකගේ පරිස්සමින් අධ්‍යයනය කරන්න ඕන කොටසක්. මුහුණ එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස්. නියුන් සොයිරියෝ දෙදෙනෙක්ගේ උනත් මුහුණේ පුංචි හෝ වෙනසක් තියෙනවා. එකවරම ගැහණු ළමයෙකුගේ මුහුණක් බලපු ගමන්ම අපිට ලබා ගන්න පුළුවන් තොරතුරු තමයි ඒ කෙනාගේ වයස සමාජ පන්තිය විතරක් නෙවෙයි. එයාගේ හිතේ මේ වෙලාවේ කොයි වගේ දෙයක්ද තියෙන්නේ කියලා පැහැදිලිවම කියන්න පුළුවන්. අද අපි කියලා දෙන්නේ ගැහණු ළමයෙකුගේ මුහුණේ හැඩය බලලා එයා කොයි වගේ කෙනෙක්ද කියලා දැනගන්න පුළුවන් ක්‍රමයක්. මතක තියාගන්න මේ සේරම ලක්ෂණ. එතකොට ගැහණියකගේ මුහුණ බලලා සේරම දේවල් තීරණය කරගන්න ඔයාලට පුළුවන්. මේ සේරම අපි ගත්තේ පුරාණ චීන ක්‍රමයක් අනුසාරයෙන්. ඔයාලත් හිතලා බලන්න දන්න අඳුරන ගැහණු අයගේ මුහුණවල හැඩය හා ගතිගුණ මේ හා සමානද කියලා. දිගු හැඩයේ මුහුණ. දිගු හා කෙට්ටු මුහුණු මේ නමින් හඳුන්වනවා. මුහුණේ හැඩයට අනුව බොහෝ විට ඔවුන් ඉතාම හිතුවක්කාර පැවතුම් මත ගැහණු මුදුනියයි. මෙවැනි මුහුණක් ඇති ගැහණු තමා ගැන ඉතාම ආඩම්බරයි. බොහෝ විට ඔවුන් සමාජයේ ආකර්ෂණය දිනා ගන්න ඉතාම දක්ෂයි. ඒ විතරක් නෙවෙයි සහකාරයා සමගද තරගයක් ඇති කර ගන්නවා. සහකාරයා වැරදිකාරයෙක් කරලා තමන් ඉහළට යන සූදානම් වෙන්න උත්සාහ කරනවා. ඔවුන්ගේ සම්බන්ධකම් මුණත් ප්‍රශ්නකාරී. ඉවසීම ගොඩක් අඩුයි. ඒ නිසා ඇතැම් විට හැමෝගම ජීවිතේ ප්‍රශ්න ගැටළු ඇති කරනවා. කොහොම වුණත් මොවුන් වැඩට දක්ෂයි. පිළිවෙල ජීවිතේ ප්‍රධානම අංගයක්. දියුණු වෙන්න උත්සාහ දරනවා. ඒ වගේම ජනප්‍රියත්වය ලබන්න ඉතාම වාසනාවන්තයි. දරුවන්ගේ ආදරයට ලක් වෙනවා. වාසනාවන්ත දරුවෝ ලබනවා. හතරස් හැඩේ මුහුණ. පළල් හකු සහිත හතරස් මුහුණු ඇති කාන්තාවන් ඉතාම බුද්ධිමත් බව පැවසෙනවා. ඔවුන් ආකර්ෂණීයයි. ඒ වගේම ගොඩාක් ධෛර්යමත්. සැමියාටත් ගොඩක් ආදරේ. ඒ වගේම කාමුක හැසිරීම් වලට ඉතාම බරයි. නිතරම දැඩි අධිෂ්ඨානයෙන් වැඩ කරන මෙවැනි හතරස් මුහුණු ඇති කාන්තාවෝ ජීවිතේ සාර්ථකත්වයට යන්නේ ඉතාම මහන්සියෙන් සහ කැපවීමෙන් තමයි. ඔවුන් නැතම් අවස්ථාවල තමන්ගේ අනසක පතුරවාගෙන ඉන්න බලනවා. ගොඩාක් තැන්වල නායකත්වයට පත්වන පෞරුෂ ලක්ෂණද ඔවුන් තුල තියෙනවා. කොතරම් හැඟීම් බර වුණත් ඔවුන් එලෙසින්ම කෝප වීම දකින්න පුළුවන්. කොතරම් හැඟීම් බර වුණත් ඔවුන් ලෙහෙසියෙන්ම කෝප වීම දකින්න පුළුවන්. මොවුන් වැරදි වලට සමාව දීම ඉතාම අඩු තද හිත් ඇති ගැහැණුන්ය. මෙවැනි අයට වරදක් කරන්න දෙපාරක් හිතන්න ඕනේ. හොඳට හොඳ වගේම නරකට නරක වෙන්නත් මොවුන් ඉතාම දක්ෂයි. ඒ වගේම සාධාරණත්වය ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. ආගම දහම ඔළුව උඩ තියාගෙන හිටියේ නැතත් ඔවුන් තමන්ගේ ආගමේ ආධ්‍යාත්මික වටිනාකම් ජීවිතේ එකතු කරන්න දක්ෂයි. ඇතැම් විට මොවුන්ගේ දරුවෝ ඉතාමත් අකීකරු වෙන්න පුළුවන්. මොකද මෙවැනි ගතිගුණ නිසා ඔවුන් දරුවන්ට තද නීති රීති පනවනවා. ත්‍රිකෝණාකාර හැඩයේ මුහුණ. මේ හැඩයේ මුහුණු ඇති ළඳුන් බොහෝ විට කෙට්ටු ශරීරයක් ඇති අයයි. ඔවුන් දෙමව්පියන්ගෙන් ආදරයට ලක් වෙලා හැදී වැඩෙනවා. ඉන් පස්සේ සැමියාගෙන් සහ ඔහුගේ පවුලේ අයගෙන් ආදරයට ලක් වෙලා ජීවිතේ ඉතාම ප්‍රීතියෙන් ගෙවනවා. ඔවුන්ගේ චරිතයේ ඇති වටිනාම දේ තමයි නිර්මාණශීලීත්වය. ඔවුන් නව නිර්මාණ කිරීමට ඉතාම දක්ෂයි. කවි ලියන්න, අත්වම් කරන්න විතරක් නෙවෙයි, අලුත් අලුත් විදිහේ ආහාර වර්ග හදන්නත් ඉතාම දක්ෂයි. මෙවැනි කාන්තාවන් විවාහ කරගන්න සැමියාට බඩකට පිරෙන කන්න පුළුවන්. ඊට අමතරව ඔවුන් ඉතාම කාරුණිකයි. ඒ වගේම ආධ්‍යාත්මිකයි. ජීවිතේ සිදුවන මරණ විපත් වගේ දේවල් වලදී ඉක්මනින්ම සිත කලකිරවා ගන්නවා. දෙමව්පියන්ටත් ඉතාම ලැදී. ඉතාම ආදරෙන් දෙමව්පියන්ට වගේම සැමියාගේ පවුලේ අයටත් සලකනවා. මෙවැනි කාන්තාවන් ලබන සැමියා ඉතාමත් වාසනාවන්තයි. දූ දරුවෝ කීකරු හොඳ දරුවෝ වෙන ඉඩ වැඩි. දිගටි හතරැස් හැඩේ මුහුණ. මේ කියන්නේ දිගින් වැඩි ඒත් හතරැස් හැඩයක් ගන්නා මුහුණු ගැනයි. ඔවුන් පාලනය කිරීමට අපහසුයි. හරිම තද චරිත ඇති ගැහැණුන්. මෙවැනි කාන්තාවන් බොහෝ විට විවාහ වෙන්නේ ඔවුන් තරම්ම දක්ෂ නැති පිරිමින් සමගයි. නමුත් ඔවුන්ගේ ලෝකේ ඉදිරියට ගෙන යනවා. දක්ෂ ලෙස හැම දෙයක්ම කරනවා. රාජකාරිය තමයි මෙවැනි මුහුණු හැඩයක් ඇති ගැහැණුන්ගේ ප්‍රමුඛතාවය කියන්නේ. චරිත ස්වභාවය පිරිමි අයකු වගේ. ඇතැම් විට කෑ ගහනවා, කෝප වෙනවා, තද තීරණ ගන්නවා. දේශපාලනය, සමාජ සේවා, හමුදා, පොලිසි වගේ ආයතනවල මුල් පුටුවලට එන්නේ මෙවැනි ගැහණු කියා කියනවා. කිසියම් මෙහෙයුමක් ලබා දුන් විට සාර්ථකත්වයේ ලබා මිස අතහරින්නේ නැති නිසා ඔවුන් මෙවැනි දෙයට ඉතාමත් සුදුසුයි. නමුත් ගැහණු ගති අඩු නිසා මොවුන් පිරිමින්ගේ ආකර්ෂණයට ලක් වෙනවා අඩුයි. හොඳ චරිතයක් ඇතිව බොහොම අභිමානයෙන් ජීවිතය සම්පූර්ණ කරන දිගටි හතරැස් මුහුණු ඇති කාන්තාවෝ හැමෝටම ආදර්ශයක් බව පවසනවා. ඕවලාකාර හැඩයේ මුහුණු. බිත්තර හැඩයේ මුහුණු ඇති මෙවැනි ළඳුන් බොහෝ විට රූමතියෝ.
ශරීරයේ ඊටම සුකුමාලයි වගේම පැහැපත්. මෙවැනි භාර්යාවෝ බොහෝ විට සැමියාට හිතවත් බව පෙන්වයි. නමුත් ඔවුන්ගේ සැබෑ අදහස් දැන ගැනීම ඊටම අමාරුයි. විශ්වාස කිරීම අමාරු බව ජීන ශාස්ත්‍රයට අනුව කියනවා. ඔවුන් ඊටම දක්ෂයි ඕනම ප්‍රශ්නයක් කිසිම හානියක් නැතුව විසඳා ගන්න. උපතින්ම ඊට හැඟීම් බරව සංනිවේදනය යෙදෙනවා. එතරම් කලබලයෙන් වැඩ කරන්නේ නැහැ. සෙමෙන් ඊටම ලාලිත්වයෙන් හැසිරෙන නිසා නිරතුරුවම පිරිමින්ගේ නොමද ආකර්ෂණයට ලක් වෙනවා. දක්ෂ තානාධිපති නිලධාරිනියෝ එහෙම මෙවැනි මුහුණු ඇති ලඳුන් බවත් පැවසෙනවා. තරමක් ආත්මార్థකාමී නිසා පවුලේ අය ඇතැම් විට ඇයගේ අකුසාදේ ඇති කරගන්නවා. මේ ක්‍රමයට අනුව ඔබේ සහ දන්නා හඳුනන අයගේ මුහුණු විමර්ශනයට ලක් කර බලන්න. ඒ වගේම ඇතැම් අයට හැඩ දෙකක සම්මිශ්‍රණයක් තියෙන්න පුළුවන්.